අපි ඊළඟ කාරණාවටත් අවධානය යොමු කරමු ඒ මෞබිම පුවත්පත ඇසුරෙන්. මෞබිමේ තියෙනවා තවත් ඇතෙක් ගැන තායි දූතයෝ සොයති. කලින් වාර්තාවෙත් කියුණා තායිලන්තයෙන් දීපු දෙදෙනෙක් ගැන. විනීතයම් ගමගේ වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාගලිස්ස ලබා දුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟව ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ වාර්තා කරා කියලා තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. කොමුණත් අපි මේ පිළිබඳ වැඩිදුර වාර්තාවේ බලමු මොනවද තියෙන්නේ. මේ සක්සුරින් ඒ තමයි මුතුරාජා, ඊළඟට ප්‍රතූපා තායි රාජා පිළිබඳව තමයි සොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රතූපා හොයාගෙන ගියාට මේ හස්තියා හොයාගන්නට බැරි වුණු බව තමයි සඳහන් වෙන්නේ. කැලණිය විහාරස්ථානයේ ත්‍යාග කර සිටින කණ්ඩුල තායිලන්තයේදී ශ්‍රී නරොක් කියලා හැඳින්වුවේ. මේ දිනවල පැවැත්වෙන කතරගම පෙරහර කරඩුව වැඩමීම සඳහා කතරගමට ගෙන ගොස් ඇති අතර කාංචනා කුමරිය, ඇය තමයි මෙරටට ආපු දූත කණ්ඩායම නියෝජනය කරන්නේ. ඇය මේ කණ්ඩුල බැහැදැකීමට ගිහිල්ලා ඉක්ුද්දා මාධ්‍යට ඡායාරූප පවා නිකුත් කළා. කණ්ඩුල සතුටින් හා නිරෝගීව සිටින බවට ඇය ඇගේ මුහුණු පොතේ සටහනක් තබා ඇත්තේ කණ්ඩුල සමගගත් ඡායාරූප රැසක්ද සමගිනි. කෙසේ වෙතත් කණ්ඩුල හා තායිරාජාද යලි තායිලන්තයට ගෙන එන්නයි ඉල්ලා සිටිමින් බලවත් රැල්ලක් මේ වන විට තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ගොඩනැගෙමින් පවතී යයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් මේ මුතුරාජාගේ කතාව මං හිතන්නේ සීමාව ඉක්මෝමින් යන තැනකටත් පත්වමින් තිබෙන ආකාරයක් අපට දකින්නට ලැබෙන්නේ. කොමුණත් මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ මුතුරාජා කියන ඇතා රැකබලාගත්තු ආකාරය ජාත්‍යන්තරයට තොරතුරු වාර්තා වීමත් එක්ක ඒ තොරතුරු වාර්තා වෙන්නෙත් මෙරටින්මයි. ඉන් පස්සේ තමයි ඔවුන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. කොමුණත් අපට නගන්නට ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. දැන් මුතුරාජා ගෙනහිල්ලා අවසානයි. තාමත් හිතනවා නම් තාමත් කියනවා නම් නැවත බේතේත් කළා නිරෝගී සුවයට පත් කරලා මේ මුතුරාජාව නැවත ලැබෙයි කියලා එය ඇතැම් විට හිතුලුවක් පවනක් බවට පත් වෙන්නටත් පුළුවන්. ඒකම මෙවැනි තත්ත්වයකට පත් කරන්නට හේතු වෙච්ච බහරකරුවන් පිළිබඳව කවුද වගකීම බහරගන්නේ? ඒ බහරකරුවන් වගකීම බාර ගන්නවා දේ පිළිබඳව කෙරෙලා තියෙන පරීක්ෂණ මොන ආකාරයෙන්ද? මේවා තමයි අවධානය යොමු කළ යුතු කාරණා. ඒකම අපට දකින්න ලැබෙනවා විවිධ සංවිධාන විවිධ නායකයන් පාර්ශ්ව ඉදිරියට ඇවිල්ලා දැන් මේ අලි හීලා අලි ඇතුන් පිළිබඳව දැඩි කතා බහක යෙදෙන ආකාරයක් තමයි අපට මේ වන විට දකින්නට ලැබෙන්නේ. ඔය කතා ඔය කාලවලට පමණක් සීමා නොවී නිරන්තරව මෙවැනි සතුන් පිළිබඳව අවධානයට යොමු වෙන කාරණාවන් බවට පත්වෙනවා නම් මෙවැනි ඛේදනීය ඉරණම්වලට මේ අලි ඇතුන් ලක් නොවෙන්නට පුළුවන්.